लाफ सुपर अवरुद्ध वारे सुदु सहल किलो एकक नोमिले नाम कल वेलंद नाम तुनाक समग रुपया लेक दास पांसी टवड़ा वैडी बिल पत संदहा බහුපාර්ශ්වික කටයුතු සහ නෛතිරසර් භාවයේ පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලිකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර් ස්වාමි මහතා පත් කර තිබෙනවා. එමෙන්ම ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්ත දේවරාජන් ආයතනීය දහර්තා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ IMF හි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ශාමිනි කුරියන මහත්ම මහත්මියන්ද එම උපදේශක කණ්ඩායමට ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. ජාත්‍යන්තර මුල් අරමුදල සමග සම්බන්ධ විස්තරන ශ්‍රී ලංකික ආයතන හා නිලධාරීන් සමග සාකච්ඡා කිරීම වර්තමාන ණය අර්බුදයට පිළියම් යදවීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම මෙම ජනාධිපති උපදේශක කණ්ඩායමට පැවරිය ඇති වගකීම වනවා. මේ අතර අද දිනන බිග් ෆෝකස් වැඩසටහනේ අද අවධානය යොමු කරන්නේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳවයි. ඇත්තටම කියන තරම් දරුණුද? මම දන්නේ අපේ රටේ මහ ජනතාවය මෙජොරිටි එකක් දන්නවද කියලා මේ තත්ත්වයේ තියෙන දරුණුකම. මම කෙටිම කියවතින් අපි IMF එකේ ඩිස්කෂන් එක මේ සුමානේ පටන් ගත්තේ නැත්නම් අපි මේ සුමානේ අපේ ඩෙලිගේෂන් එක IMF එකට යවලා අපේ ඩිස්කෂන් පටන් ගත්තේ නැත්නම් ඒ වගේම අපි ඩිස්ට්‍රික් ස්ට්‍රක්චරින් එක අපේ තියෙන ණය ප්‍රතිවිධගත කරන එක ඉමීඩියට්ලි ම අපි ඒකට වහාම ඒකට මුල්ලි උපදේශකෙක් උපපත් කරලා අපිට ඩිස්ට්‍රික් ස්ට්‍රක්චරින් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපිට අපි ඊළඟ ඩෙට් එක ගෙවන්න තියෙන්නේ $1 billion ජූලයි මාසේ. අපි මේජර් කරේ නැත්නම් මම දකින හැටියට කෙටිම කියන මුළු රටම අඳුරේ ඉන්න පුළුවන් ජූනි මාසෙන් පස්සේ. මේක ගෙවන්න පුළුවන් ආර්ථිකයක් රටේ තියෙනවද? නෑ මම අපේ තියෙන තත්ත්වය යන අපිට 1 බිලියන් නෙමෙයි 100 මිලියන් ගෙවන්න දැන් තියෙන්නේ. අපේ රිසර්වස් වලින් තමයි අපිට ගෙවන්න වෙන්නේ 1 බිලියන් ඩොලර්ස් එක. එතකොට අපේ රිසර්වස් $1 billion ගෙවනවාට කියන්නේ අපි ඊළඟ මාස දෙකේ කිසිම ඉම්පෝට් එකක් කරන්නේ නැතුව අපි එන ආදායම ඔක්කොම එකහු කරලා ඒක ඉතුරු කරන්නේ $1 billion ගෙවන්න. එතකොට මේ රටේ බෙහෙත් නෑ, මේ රටේ ලයිට් නෑ, මේ රටේ වත්තෙල් නෑ. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක එගෙන තෙල් එක මම දකින හැටියට මැයි මාස 7 වෙනකන් යයි. වැඩිමනොත් ඊට පස්සේ අපි කොහොමද අපේ තෙල් සප්ලයර් එක පවත්වන්න අපි පාතගෙන යන්නේ? අපි කොහොමද ලයිට් දෙන්නේ? අපි කොහොමද ගෑස් දෙන්නේ? අපි කොහොමද කරන්ට් බෙහෙත් දෙන්නේ? මම දකින හැටියට මේ IMF ඩිස්කෂන් එකයි ඩෙට්‍රි ස්ට්‍රක්චර් එකයි පටන් ගත නැත්නම් වහම චතුර. ඒකල අපි ඒකට එන්ගේජ් කර නැත්නම් අපි ඒකට පිළිවක් හොයාගත නැත්නම් ජූනි මාසෙන් පස්සේ මේ රටේ වන් හිතන්නේ ලයිට් තියෙන එකක් නැහැ. සත්‍ය ඉතාලම දුග්‍රයි බරපතලයි. IMF එක නෙගෝෂියේට් කරන්නේ රජයක් නැත්නම් IMF නෙගෝෂියේට් කරන්න මුදල් අපිට කෙනෙක් ඉන්නෝ රජයක් ඉන්න ඕනේ. ඒතකොට දැන් කැබිනට් එකක් නැහැ කියන එක ලොකු බලපෑමක් කරනවා. අනිවාර්යයෙන්ම. මොකද දැන් මුදල් අපිට කෙනෙක් නැහැ කියන්නේ කැබිනට් නැහැ කියලා කියන්නේ ඩිසිෂන් එක ගන්න බෑනේ. දැන් සෙන්ට්‍රල් බැංක් එකේ ගවනයි යාගේ ටීම් එකයි මුදල් අමාත්‍යාංශයේ සෙක්‍රටරි නෙගෝෂියේෂන් කරන්න පුළුවන් ඒ කට්ටියන්ට. හැබැයි අන්තිම තීරණ ගන්න කැබිනට් මණ්ඩල තීරණ ගන්න වෙන අපි කොහොමද අපි මොකද ඒකට එක ස්කීම් එක අපි ඇක්සෙප්ට් කරනවද අපි අසම් කරනවද ඒකට. ඒක තනිකර කැබිනට් එකේ තමයි ගන්න ඕනේ. ඒක ඒකට කැබිනට් එක අවශ්‍යයි රජයක් අවශ්‍යයි ඒකට.